හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නව කියලා හිතනවා. අද වීඩියෝ එකෙන් නම් ඔයාලට බලාගන්න වෙන්නේ මගේ ඇඳුම් කාමරේ පොඩ්ඩක් අස්කරන එක. මට ඒ කාමරේ ටිකක් අස්කර ගන්න උවමනාවක් තිබුණා. ඉතින් මට හිතුණා ඔයාලවත් එකතු කරගන්න. පේනවනේ අපේ බැල්කනිය. එලෝලු හදපු තැන තමයි මේ තියෙන්නේ. මම මගේ ඇඳුම් කාමරය එක දවසින් නම් අස්කරගත්තේ නැහැ. දවස් කිහිපයකට වෙන් කරලා මට පුළුවන් වෙලාවට වෙලාවක් හදාගෙන තමයි මම ටික ටික මේ දේවල් කරන්න පටන් ගත්තේ. මගේ ඇඳුම් කාමරේ කලින් නම් තිබුණේ තනිකර කළු පාට කබඩ්. ඉතින් මේ ඇඳුම් කාමරය සුදු පාට කබඩ් තියලා මම මොන විදිහටද මේක හරිගස්සගත්තේ කියලා මීට කලින් වීඩියෝ එකක් මම දාලා තියෙනවා. අද මට පුංචි පුංචි දේවල් ටිකක් තමයි කරගන්න තියෙන්නේ. ඒ ටික තමයි මම මේ අද කරගන්න කියලා හිතුවේ. සීතල කාලෙට අඳින ඇඳුම් නම් මම ගොඩාක් පොඩියට නමන්න ගියේ නැහැ. මේ වගේ ටිකක් ලොකුවට තමයි ඒ ඇඳුම් නමා ගත්තේ. මේ සීතල කාලයට අඳින ඇඳුම් ටික නම් වෙන තැනක තමයි තිබුණේ. ඉතින් මට හිතුණා හැම ඇඳුමක්ම එක තැනකට අරගෙන නමලා මේ ලාච්චුවට දාන්න. මේ ලාච්චුව ටිකක් උස නිසා තමයි මං එහෙම කරන්න හිතුවේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මගේ ලාච්චු ක්‍රමයට තියෙන කබඩ් එකේ තියෙන ඇඳුම්. මම ඒ දේවල් පිළිවෙලට තමයි නමලා තියාගෙන ඉන්නේ. මට හිතුණා ඇඳුම් තව ටිකක් පිළිවෙලට නමා ගන්න. ඔයාලා බලනවා ඇතිනේ ඇඳුම් ඉතින් කබට්වල පිළිවෙලට නෙන්නම් තියෙන්නේ කියලා. ඒ වුණාට මට ඕන වුණේ ගවුන් නම් ගවුන් එක තැනකට, ඒ වගේම ස්කර්ට් එක තැනකට, ටී ෂර්ට් එක තැනකට මේ විදියට තෝරලා බේරලා වෙන් කරගන්න. ඒ නිසා තමයි මම ආපහු මේ හැම දෙයක්ම එළියට අරගෙන එකින් එක මම තෝරලා ලස්සනට පිළිවෙලට නමා ගත්තේ. ලංකාවට ගිහින් ආපු වෙලාවෙත් මම ඇඳුම් ටිකක් අරගෙන ආවා. ඊට අමතරව ජපානයට ඇවිල්ලත් ඉතින් ඇඳුම් ගත්තනේ. ඒ ඇඳුම් මම සමහර තැන්වල නමලා තිබ්බා වුණාට හරියට ඒ දේවල් පිළිවෙලට මම තියාගත්තේ නැහැ. ඒ නිසාම තමයි මට හිතුනේ ගෙදරට අඳින ඇඳුම්, එළියට අඳින ඇඳුම් මේ හැම දෙයක්ම හරි පිළිවෙලට වෙන් කරලා නමලා තියාගන්න ඕනේ මගේ කබඩ් එකේ තියෙන ඉඩ ප්‍රමාණය අනුව. මම මේ පාවිච්චි කරන කබඩ් එක එළියෙන් පේන්න තිබුණේ තනිකර කළු පාටින්. ඇතුලේ නම් ලී පාටට තමයි තිබුණේ. ඉතින් මට ඕන වුණා මේක සුදු පාට කරගන්න. ඒ නිසා මම මේක එළියට අරගෙන ගිහිල්ලා සුදු පාට තීන්ත ටිකක් ගාලා අරගත්තා. ඔයාලට පේනවා ඇතින මම මේ ඇඳුම් තියාගන්නකොට මම මොන විදියටද මේ දේවල් නමාගෙන තියෙන්නේ කියලා. ඉතින් මගේ ලාච්චුවේ සයිස් එකේ හැටියට දිග පළල අනුව තමයි මම තෝරලා බෙරලා මේ විදියට ලස්සනට පිළිවෙලට ඇඳුම් ටික නමා ගත්තේ. මේ ඇඳුම් ටික නමලා ඉවරයි දැන් මං. මේ විදියට ලස්සනට පිළිවෙලට නමපු එකෙන් මට එක ලාච්චුවක් එහෙම් පිටින්ම හිස්සුණා. ඉතින් මට ඒ ලාච්චුවේ ඉදිරියට ගන්න ඇඳුම් එහෙම දාගන්න පුළුවන්. ඉතින් එක ලාච්චුවකට මගේ එළියට අඳින ඩෙනිම් සහ
ෂෝට් වර්ග ටික තියාගත්තා. මේ ඔයාලා දකින්නේ තවත් සීතල කාලෙට අඳින ඇඳුම් ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටිකත් මම මේ විදියට නමලා ගත්තා. හැබැයි ඇඳුම් ටිකක් තමයි තිබුණේ. අනිත් ඒවා ටිකක් ලොකු ඇඳුම්. ඒවා ගොඩාක් පොඩියට නමන්න බැරි හින්දා මම ලොකුවට නවලා මේ විදියට තියාගත්තා. ඉතින් මම අද දවසට මේ විදියට තමයි ඇඳුම් ටික ලස්සනට නමා ගත්තේ. මේ ඔයාලා දකින්නේ මම ඩයිසෝ එකෙන් පුංචි දෙයක් අරගෙන ආවා. බාත්รูම් එකේ ටවල් එහෙම එල්ලන්නේ. අන්න ඒකක්. මම මේක අරගෙන ආවේ ටවල් එල්ලන්න නම් නෙමේ. මට පුංචි අයිඩියා එකක් ආවා. ඒ හින්දාම තමයි මම මේක අරගෙන ඇවිල්ලා ට්‍රයි කරලා බලන්න හිතුවේ. ඉතින් මම හිතුව වගේම වැඩේ නම් සාර්ථකයි. මම අරගෙන ආවේ මෙන්න මේකට. මට මේ ගත්තු බෑන්ඩ් ටික කොහෙද දාන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ. ඒ නිසා තමයි මට හිතුනේ මෙන්න මේ වගේ දෙයක් අරගෙන ඇවිල්ලා දැම්මනම් හොඳයි කියලා. ඉතින් මගේ උත්සාහය සාර්ථක වුණා. දකින ඔයාලටම පේන වැදිනේ කොච්චර ලස්සනද කියලා. ඉතින් මම මේ වැඩේ ඉවර කරලා වටපිටාව පොඩ්ඩක් පිරිසිදු කරගන්නයි යන්නේ. මම කිව්වනේ මගේ ඇඳුම් කාමරේ ලොකු ලොකු දේවල් කරන්නේ නැහැ කියලා. එහෙම කිව්වේ මගේ ඇඳුම් කාමරේ පිළිවෙලටම තියෙන නිසා. මට ඕන වුණේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරලා මෙතන අස්කර ගන්න. කාට හරි කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු හින්දා තමයි මම මේක එකතු කරේ. අද මාත් එක්ක මරිනත් ඉන්නවා. මරිනගේ කොණ්ඩකටු ටික එයාම තමයි අස්කර ගත්තේ. ඒ වැඩේ මං එයාට බාර දුන්නා. ඉතින් මෙතන තියෙන පණාවල් ඔක්කොම අපේ මරිනගේ. එයා ඉතින් යන යන තැන්වල ලස්සන පණාවල් දැක්කහම අරගන්නවා. මේක මට මගේ ජැපනිස් යාළුවෙක්ගෙන් හම්බෙච්ච gift එකක්. ඉතින් මේකේ රෝස මල් හැදිලා තියෙන්නේ සබන් වලින්. මේ එක එක පෙත්ත අපිට එක එක පාරට hand wash කරන්න එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මං ඉතින් ඒක මතකයක් විදිහට අරන් පරිස්සමින් තියාගෙන ඉන්නේ. ඔයාලා මේ දකින්නේ කිචන් පේපර් හෝල්ඩර් එකක්. ඒක මම මේ වගේ කොණ්ඩ පූල් බෑන් දාන්න පාවිච්චියට ගත්තා. මම මේක ඩයිසෝ එකෙන් තමයි අරගෙන ආවේ යෙන් 300ට. මට හිතුණා මේක මේකට පාවිච්චි කරොත් ඉතින් හොඳයි කියලා. ඒ නිසාම තමයි අරගෙන ආවේ. මොකද බූල් බෑන් හොයනකොට සමහර වෙලාවල් වලට කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැති තරමට මරින එක එක තැන්වලට දානවා. ඒ නිසාම තමයි මට හිතුනේ මේ වගේ දාලා තියන්න. ඔන්න ඉතින් අපි දෙන්න එකතු වෙලා පුංචි පුංචි වැල ටිකක් තිබ්බා. ඒ ටික ඔක්කොම පිළිවෙලට අස්කර ගත්තා. අස්කර ගත්තට පස්සේ මගේ ඇඳුම් කාමරේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මට මේ වෙලාවේ පුංචි අදහසක් ආවා. මට හිතුණා කිචන් පේපර් හෝල්ඩර් එකේ බූල් බෑන්ඩ් දානවට වඩා කොණ්ඩෙට දාලා තියෙන බෑන්ඩ් දාලා තිනවා වගේ ටවල් හෝල්ඩර් එකක් අරගෙන ඒකත් හයි කරගෙන ඒකට කොණ්ඩ බූල් බෑන්ඩ් ටික දැම්මනම් කියලා. හැබැයි බූල් බෑන්ඩ් ගන්න පුළුවන් විදියට ක්‍රමයක් ඉතින් බලලා තමයි හදාගන්න ඕනේ. මොකද මේ කොණ්ඩ බෑන් තියලා තියෙන විදිය නම් මට හිතට ගොඩාක් ඇල්ලුවා. මම මේ කබඩ් ඇතුලේ අස් කරන්න නම් ගියේ නැහැ. මොකද පිළිවෙලටම තියෙන නිසා. නමුත් මං ඔගොල්ලන්ට ඇරලා පෙන්නන්නම් එකින් එක මම මොන විදියටද නමලා තියාගෙන ඉන්නේ කියලා. මේ වගේ කබඩ් ඇතුලේ මං ඇඳුම් නමලා තියාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. බාස්කට් පාවිච්චි කරලා තමයි ඇඳුම් නමලා තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ
සීතල කාලයට පාවිච්චි කරන බ්ලැන්කට්. ඊට යටම තියෙන්නේ බාත් ටවල්. දැන් බලපු කබට් එක ඉස්සරහින්ම තව පුංචි කබට් එකක් තියෙනවා. ඒකේ උඩ නම් මන් තියලා තියෙන්නේ මම බොන කොලජන් විටමින් වර්ග ටික. ඊට යටින් තියෙන්නේ පුංචි පුංචි දේවල් ටිකක් තියලා තියෙනවා බාස්කට් වලට දාලා. උඩම තියෙන්නේ බෙහෙත් වර්ග. හදිසියකට මොන හරි වුණොත් ඉතින් අපේ ගෙදර බෙහෙත් තියාගෙන ඉන්නේ. ඔළුව කැක්කුමක් උණක් කැස්සක් ආවහම බොන්න බෙහෙත් චුට්ටක් ඉතින් අරන් තියාගෙන ඉන්නවා හදිසියට. මේ කබට් එකත් වෙලාවක් අරගෙන අස් කරන්න ඕනේ. ගොඩ දවසකින් මට අස් කරන්න බැරුව ගියා. මම මගේ විටමින්, කොලජන්, ෆිෂ් ඔයිල් මේ හැම දෙයක්ම සීතල තැනක තමයි තියලා තියෙන්නේ. මේ කාමරේ ටිකක් සීතලයි මොකද හීටර් නැති නිසා. ඉතින් ඔයාලා මේ දකින විදියට තමයි මම ඇඳුම් පිළිවෙලට නමලා තියාගෙන ඉන්නේ. ඇරලා බලපු ගමන් මට හොයාගන්න පහසු වෙන්න තමයි හැම දෙයක්ම මම නමලා තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට බලනකොට පේනව ඇතිනේ. මේ ඔයාලා දකින ප්ලාස්ටික් කබඩ් තමයි මම ජපානෙට ආපු කාලෙම පාවිච්චි කරපු කබඩ්. මං ඒ දේවල් ඉතින් අයින් කරේ නෑ අලුත් කබඩ් ගත්තට පස්සේ. ඒවට මේ වගේ කොළ අලවලා ලේබල් කරලා ඉඳලා ඉඳලා පාවිච්චි කරන බඩු මම වෙන් කරලා මේ විදියට ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නේ. මම දන්නවා මේක ඇස්සේ මොනවද තියෙන්නේ කියලා නම් ගහලා තියෙන නිසා. ඉතින් මේ විදියට තමයි මගේ ඇඳුම් කාමරේ තියෙන්නේ. ඔයාලටත් අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ දවසේ මේ විදියට ඉවර වුණා. මේ ඔයාලා දකින්නේ තවත් එක දවසක්. මට හිතුණා ඩ්‍රෙසින් ටේබල් එක ටිකක් අස්පස් කරගන්න. ඉතින් මෙතන පාවිච්චි කරන්නේ නැති දේවලුත් තිබුණ හින්දා මන් ටිකක් බලලා මෙතන පිරිසුදු කරලා ලස්සනට අස් කරගත්තා. එහෙනම් බලමුකෝ මගේ මේ පුංචි ඩ්‍රෙසින් ටේබල් එක මම මොන විදිහටද තියාගෙන ඉන්නේ කියලා. මේ ඔයාලා දකින්නේ මම අලුත් පර්ෆියුම් එකක් අරගත්තා. ට්‍රයි කරලා බලන්න තමයි ගත්තේ. මට මේකේ සුවඳට ගොඩක් ආස හිතුණා. ඉතින් මම අරගත්තා ට්‍රයි කරලා බලන්න. මේක මම ගත්තේ යෙන් 3500ට. ලංකාවේ රුපියල් වලින් දෙගුණයක් කරලා බලන්න ඕනේ. ඉතින් මේකේ සුවඳට නම් මට මාර විදියට හිත ගියා. මං හිතුවා එකක් පාවිච්චි කරලා බලලා මට හොඳයි නම් දිගටම මේක ගන්නවා කියලා. මට මේකේ සුවඳ වගේම මේ ලස්සන බෝතලේටත් හිත ගියා. මේ ඩ්‍රෙසින් ටේබල් එකේ වීදුරුවට පිටිපස්සේ මම මේ වගේ පුංචි තැනක් ලස්සනට පිළිවෙලට හදාගෙන ඉන්නේ. ඊට අමතරව මේකේ ලාච්චු දෙකක් තියෙනවා. එක ලාච්චුවක මේ වගේ කරාබු තමයි දාලා තියෙන්නේ. මේ වගේ වෙන් කරලා දාලා තිබ්බහම ගන්නත් හරිම පහසුයි. මේ ඔයාලා දකින ලාච්චුවේ සම්පූර්ණම තියෙන්නේ මේකප් බඩු. මම ගොඩාක් මේකප් වලට ඇබ්බැහි කෙනෙක් නෙමෙයි. ඉඳලා හිටලා මාත් මේකප් කරනවා. ඒ නිසා පුංචි පුංචි දේවල් ටිකක් මගේ ළඟත් තියෙනවා. ඔයාලට මේ දේවල් පෙන්නකොට පේනව ඇතිනේ ගොඩාක් පාවිච්චි වෙලා නැහැ කියලා. මං ඉතින් එහෙම හැමදාම මේකප් කරන කෙනෙක් නෙමෙයි. මට හිතුණොත් ඉඳලා හිටලා සිම්පල් මේකප් එහෙම දානවා මම. ඉතින් මමත් ආසයි මේකප් බඩු වලට. ඒ හින්දා පොඩි පොඩි දේවල් මගේ ළඟ තියෙනවා. මම එහෙම ලොකුවට මේකප් දාන්න නැති කෙනෙක් නිසා මම හොඳ හොඳ බ්‍රෑන්ඩ් වලින් ගන්න යන්නේ නැහැ.
මට හිතුනොත් හොඳයි කියලා මං අරගන්නවා. ඉතින් මේකත් මම ෂීන් එකෙන් ගත්තු ලිප්ස්ටික් එකක්. මගේ ඩ්‍රෙසින් ටේබල් එක අස්කර ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මේ පර්ෆියුම් සහ එක එක දේවල් දාලා තියෙන ට්‍රේ එකත් මමමයි හදාගත්තේ. මට ඕන වුණා මේ දේවල් තියන්න ට්‍රේ එකක් හදාගන්න. මං ඉතින් ලී ගෙනල්ලා හදලා ඒවා ලස්සනට පාට කරලා හදාගත්තා. දන්නේ නැතුව හවස් වුණා ටිකක් මාංශිත් එක්ක. ඉතින් මට හිතුණා සිම්පල් විදියට සුප් එකක් හදන්න. මරිනත් ගොඩක් ආස හින්දා මම කෑම හදන වීඩියෝ එකින් එක ගොඩක් පෙන්වන්න යන්නේ නැහැ. මම දන්නවා කෑම හදන වීඩියෝ බලන්න ආස අය ඉන්නවා කියලා. ඉතින් මම කෙටියෙන් හරි මේ වීඩියෝ එක එකතු කරන්න හිතුවේ ඒ අය වෙනුවෙන්. මහන්සි වෙලාවට කෑම හදන්න වෙලා නැති වෙලාවට මම ගොඩක් වෙලාවට මේ සුප් එක තමයි හදන්නේ එක එක විදිහට. කටු තියෙන මස් තමයි මං අද අරගත්තේ. ඒකට තලාගත්තු සුදු ලූණු, ලූණු ටිකක්, කරපිංචා, ඒ වගේ මොරිගානු, බැසිල් කොළ ටිකක් දාලා, කහකුඩු ටිකකුත් දාලා තෙම්පරාදු කරලා තමයි මම වතුර එකතු කරේ. ඊට පස්සේ ලොකුවට කපාගත්තු අල, කැරට්, තක්කාලි එකතු කරා. මේ එකතු කරන්නේ තකේ නොකෝ. මං ඉතින් ෆ්‍රිජ් එකේ තියෙන එළවලු එකතු කරන්න පුළුවන් ඒවා දාලා මම සුප් එක හදනවා. මං අද ප්‍රෙෂර් කුකර් එකේ තමයි විනාඩි 15ක් මේක උයාගන්නේ. මේ ඔයාලා දකින්නේ විනාඩි 15කට පස්සේ. මම කැරට්, අල ටිකක් ලොකුවට තමයි කපල එකතු කරේ පොඩි වෙන හින්දා. අල එකත් හොඳින්ම තැඹිලා තියෙනවා. ෆ්‍රිජ් එකේ තියෙන එළවලු අනුව මම දවසින් දවස සුප් එක හදන විදිය වෙනස් වෙනවා. ඉතින් මම අන්තිමට තමයි ඉඟුරු එකතු කරන්නේ. ඒ වගේම ගම්බිරිස් කුඩුත් මම අන්තිමට තමයි එකතු කරන්නේ. මේ දේවල් සුප් එක හදනකොට කලින්ම මං එකතු කරන්නේ නැහැ. මොකද අන්තිමට එකතු කරාම හරිම සුවඳයි සුප් එක. ලුණු එහෙම මදි නම් එකතු කරලා රස ඉතින් අපිට කැමති විදියට හදාගන්න පුළුවන් අන්තිමට. ඉතින් මේ රසවත් සුප් එක සිම්පල් විදියට මම ප්‍රෙෂර් කුකර් එකේ මේ විදියට තමයි හදාගත්තේ. මරිනගේ ඉතින් ආසම කෑමක් තමයි මේ සුප් එක. මේකට බත් දාලා කන්න මරිනා ගොඩාක් ආසයි. මම මේ වීඩියෝ එකේ අන්තිමට මරිනා ස්කූල් බෑන්ඩ් එකේ ප්ලේ කරපු සින්දුවක් එකතු කරන්නම්. අපේ මේ දවස් ටික මේ විදියට තමයි ගත වුණේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.